මේනක හදන්නේ කොහොම හරි රදේෂ්ව නවත්තන්න. අනේ නිසා මේනක එකට රදේෂ්ගේ අම්මව ඉත් එක් කරගන්න ඉඩ තියෙනවා. අමලා කියන්නේ ඉක්මනටම ඕනම ප්‍රශ්නයකදී හිතනවා ඕනටත් වඩා. සමහරක් විට එකපාරටම මෙහෙම මේනක කියන දේවල් වලට රදේෂ්ගේ අම්මා බය වෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තව දෙයක් කියනද අම්මා ලිහිනට කැමති වෙනවනේ. මෙන්න මෙතනදී මේනක ප්ලෑන් කරනවා රදේෂ් ලිහිනගේ මගුලක් කඩන්න. එතකොට කුමාරව උපයෝගී කරගන්නවා. ලිහිනි රදේෂ්ගේ මගුල තීන්දුව වෙනවා. සමගම සමහරක් විට මේනක කුමාරට කියයි රදේෂ්ගේ අම්මට හැමදේම කියන්න කියලා. ලිහිනි බඳිනේ කුමාර කියලා රදේෂ්ගේ අම්මට ලිහිනි එපා කරන වෙදී වැඩ මෙතනදි සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ රදේෂ්ගේ අම්මා ලිහිනට අකමැති වෙන එක. ඉතින් මෙතනදී ගොඩාක් ප්‍රශ්න මතුවෙන ඉඩ තියෙනවා. ඒ කොහොම වෙතත් අවසානයේද රදේෂ් ලිහිනම් එකතු වෙනවා. කතාව බලනකොට මට හිතුණු අදහස තමයි මේ. ඉතින් අපි බලමු මොන කරදරාවක් ඇත්ත ජය ගන්නවා කියලා කියමනක් තියෙනවනේ. ඔයාලටත් හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යමු. එහෙනම් ගිහින් පරිස්සම තියෙන මං ඔයාලගේ ආදරණීය හෙළිය නීෂ්.